सुबधा सर पालक तुला ग्रेटेस्ट सेल हिस्ट्री आप यूट्यूब चैनल सांग्राम वाली यदा अदा सिद्धवेन्न विनाशम विदराय विविध हेतु मुलकर सांग्राम अतिना एवं विनाशवेन्नी वाट जीवित अदकाल सिद्धवेन युद्धगेन वाल नवीन ताक्षण सतुर कंदवर वलट किलोमीटर सीयगा दूरी तिबुना प्रबल प्रहार एलगरने आयुध वलट पुलवा इसर काल सिद्धवन सांग्राम वाल दाने का हेली दुनियागन मुहनट मुहन करपु दरुवागे हंड अकुना तरां प्रबलवनु हिंदा ඔහුට මේඝනාදගෙන නම ලැබුණා. රාම රජතුමාගේ මන්දෝදරි කුමරියගේ තලමු දරුවා මේඝනාද කුමාරයා. නැකත් කරුවන්ගේ අනාවැකි අනුව මැදම රාත්‍රියට පෙර බිහි වුණු දරුවා මහා ප්‍රබලයක් වෙන බව පැවසුවා. ඒ වුණත් මැදම රාත්‍රියේ පසු වුණ ඒ දරුවා පියාටත් දේශයට විනාශයක් බවට පත් වෙනවා කියලා අනාවැකියක් පැවසුණා. ඒ විදිහට මැදම රාත්‍රියේ ගෙවුණු සැනින් මන්දෝදරි කුමරියගේ දෙවෙනි දරුවා ඉපදුනා. ඇයට නම් තැබුවේ සොහෙලි කියන නම. දෛවඥයන්ගේ අදහස උනේ මේ රටට විනාශය ලං කරන දරුවා මරා දාන්න ඕනි කියලා. ඒ වුණත් පීත්‍රු සෙනෙහසෙන් රාවණ රජතුමා ඒට විරුද්ධ වුණා. පස්සේ බොහෝ පිරිසගේ ඉල්ලීමට අනුව ඇයව ඔරුවක මුහුදේ පා කරන ලැබුවා. මේඝනාද කුමාරයා දැනුමෙන් යුද හැකියාවෙන් වගේම ආධ්‍යාත්මික ශක්තියෙන් පිරිපුන් වුණා. තම ගුරු සුතුක්‍රාචාර්යගෙන් ආකාශ ආයුධ ලබා ගත්තා. ඊට අමතරව ත්‍රිමූර්තිගේ අවසාන ආයුධ ත්‍රිත්වය වෙන බ්‍රහ්ම දණ්ඩස්ත්‍රය, වෛශ්‍රණ වස්ත්‍ර වගේම පශු ප්‍රතිෂ්ඨ සතුන් එකම රණශූරයා මේ මේඝනාද කුමාරයා. බ්‍රහ්ම දණ්ඩස්ත්‍රය භාවිත කරලා එක දිනකදී වානරස් ඒකක මිලියන 670ක පිරිසක් යුද්ධයකදී මරා දාන්න ඔහුට හැකියාව ලැබිලා තියෙනවා. ඔයාලට හිතාගන්න පුළුවන් අතීතයේ ප්‍රථම සංග්‍රාමවල කොච්චර විශාලද ප්‍රබලද ඒවද කියලා. ප්‍රයන් අතර ඇතුණු යුද්ධයේදී දෙවියන්ගේ රජු ඉන්ද්‍රව පරාජය කරලා ලංකාපුරයට රැගෙන ආවා. ඔහු ඝාතනය කරන්න උත්සාහ කරනකොට මහා බ්‍රහ්මයා එතනට ඇවිල්ලා ඒක සිද්ධ නොකරන්න කියලා ඉල්ලීම් කරා. එතකොට මේඝනාද කුමාරයාට අමරණීය භාවයේ ඉල්ලා හිටියා. ඒ වුණත් ඒක ස්වභාව ධර්මයට පටහැනි නිසා ප්‍රතික්ෂේප කරනවා. ඊට පස්සේ නිකුම්බිලා දේවියට අග්නි පූජාව සිදු කිරීමෙන් පස්සේ සහස්ත්‍රතේකින ප්‍රහාරක යානය ලබා ගන්න හැකියාව ලැබෙනවා කියලා ආශිර්වාද කළා. ඒ වුණත් අග්නි පූජාව එක්වරක් සිදු කරලා අකණ්ඩව දොළොස් සසරක් නිදි වර්ජිතව හිටපු අයගේ දෑතින් ඝාතනයට ලක්වන්නට වෙන බවට අනතුරු ඇඟෙව්වා. මේඝනාද කුමාරයා ඉන්ද ජයගත් නිසා ඔහුට ඉන්ද්‍රජිත් කියන නාමය හිමි වුණා. මේ ඉන්ද්‍රජිත් මේඝනාද කුමාරයා ආධ්‍යාත්මික අතින් ඉතාමත් ප්‍රබලෙක් වුණා. එකවරම එක තැනක ඉඳලා නැති වෙලා ආයෙත් තවත් තැනකින් මතුවෙන්න හැකියාවක් ඔහුට ලැබුණා. ධ්‍යාන පූර්ණ කරමින් 8 වන ධ්‍යානය දක්වා ඔහු ගමන් කර සිටියා. මේ ඉන්ද්‍රජිත් කුමාරයා විවාහ වුණේ සර්ප රජු වුණු ශේෂනාගගේ දියණිය සුලෝචනාත් එක්ක. ශේෂනාගගේ අකමැත්තෙන් මේක සිද්ධුණු නිසා ශේෂනාග මේඝනාද කුමාරයාට ශාප ගන්න ලැබුවා. රාම එක්ක ඇති වුණු ගැටලුවෙන් මේ රටේ ඇති වුණු සංග්‍රාමය රාම රාවණ යුද්ධය කියලා නම් කෙරුණත් ඇත්තට මේක සිද්ධුනේ රාම හා ඉන්ද්‍රජිත් කුමාරයා අතර. රජ කිරුළට මාන බලමින් හිඳපු විභීෂණ මේක අවස්ථාවක් කරගෙන රාමගේ පාර්ශවයට සහය දුන්නා. මේඝනාද කුමාරයාගේ සුළු පියාණු කුම්භකර්ණ ඔහුගේ දරුවන් වුණු කුම්භ නිකුම්භගේ තම සහෝදරයන් වුණු ආටිකේ අක්ෂය කුමාර නාරාන්තක දේවාන්තක වගේම තිශරගේ ඝාතනයට පලිගන්නට ප්‍රබල විදිහට රාමපාර්ශවයට මේ මේඝනාද කුමාරයා ප්‍රහාර එල්ල කරන ලැබුවා. ශේෂනාගගේ අවතාරය වුණු ලක්ෂ්මණ නිජ වර්ධිත කාලයේ දොළොස් වසරක් වීමට පෙර දෙවතාවක් ඔහු ඝාතනයට ලක් වුණා. ඔයාලට පුතුම හිතන ඇති කොහොමද දෙවතාවක් ඝාතනයට ලක් වුණේ කියලා.
පළවෙනි වතාවේ මේඝනාද කුමාරයා රාමිද්‍රියට ඇවිත්ලා ඉන්ද්‍රජාලයක් මවලා සීතාවන් ඝාතනය කරලා ඉන්ද්‍රජාලයක් මවාපාලා ප්‍රබල හීයකින් ලක්ෂ්මණ ඝාතනය කරනවා ඊට පස්සේ හනුමාන් හිමාලයේ ඔසු කන්දක් අරගෙන ඇවිල්ලා ලක්ෂ්මණ පළමු වරට බේරා ගත්තා දෙවිනි පාර අග්නි පූජාවට බාධා කිරීමෙන් රාම හා ලක්ෂ්මණ දෙදෙනාම ඝාතනය කරා කියලා රාමායණයේම දැක්කෙනවා ඊට පස්සේ රා රජතුමා යුද්ධයකින් තොරව සිද්ධ වුණු මේ ඝාතන දේවාලය අපවිත්‍ර වෙන හින්දා ඔවුන්ට නැවත ජීවය ලබා දීලා තියෙනවා ලක්ෂ්මණගේ නිදිවර්ධිත කාලය 12 සසර සම්පූර්ණ වුණා යුද්ධයේ තුරදී ලක්ෂ්මණට පහර දුන් මේඝනාද කුමරුගේ ආයුධය ලක්ෂ්මණ කුමරු වටා ගොස් අතුරුදහන් වුණා ඊට පස්සේ ලක්ෂ්මණගේ ආයුධෙන් මහා රණශූරයාගේ ජීවිතය අවසන් කළා මේ බව සඳහන් වෙන්නේ රාමායණේ ඇත්තම රාමායණය කියන්නේ රාම රජතුමාගේ හෙළ ඉතිහාසය ගැන දැක්වෙන ප්‍රධාන මූලාශ්‍රයක් නිසා මා ඉදිරිපත් කරන්නේ ඒ රාමායණය දැක්වෙන කරුණු පරිකල්පන ශක්තියෙන් ප්‍රබලයකුණු මේ මේඝනාද කුමාරයා යුද සෙබළුන්ට විසිලු මුහුණ පැලඳීමේ කටයුතු සිදු කළා එකවර ඒ වගේ විසිරු මුහුණු දහස් ගාණක් දකින අයෙකුට එකවරම රණකාමී හැඟීම් ඇති වෙන්නේ නැහැ. ඒ වුණත් ඒ වෙස් මුහුණු පිටිපස්සේ ඉන්න මහා රණශූරයන්ගේ සිතේ ජාත්‍යාලය වගේම රණකාමී හැඟීම් වලින් යුද පිටියේ විජයග්‍රහණය තහවුරු කරගත්තා. ඒ අනුව හෙළේ මහා රණකාමියා වුණු මේඝනාද කුමාරයාගේ නාමය රණකාමී හෙළයාගේ සිතේ සැමදාම විරාජමානව පවතිනවා. ඉන්ද්‍රජිත් මේඝනාද කුමාරයා කියන්නේ රාවණ රජතුමාගේ පුත්‍රයා අදත් මහා රාවණ රජතුමා එනකම් බලාපොරොත්තුෙන් ඉන්න හෙළයා වගේම ඉන්ද්‍රජිත් කුමාරයාගේ පැමිණීමත් මේ රාවණ පරපුරේ වර්තමාන හෙළයෝ බලාපොරොත්තුෙන් ඉන්නවා ඉතින් ඔයාලගේ තුල හිටියේ greatest hell history අපේ YouTube channel එකත් එක්ක ඉතින් මේ වගේ වටිනා වීඩියෝ එකකින් අපි ඊළඟ දවසේ හමු වෙමු බදාසම්